සුභම සුබ මංගල්‍යයක් වේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ මංගල්‍යය ඔබේ මගේ අපි ඔක්කෝගේම මංගල්‍යය. මේක කැපකිරීමේ මංගල්‍යය. මේක දෙවියන් වහන්සේගේ දෑතට අයිතිය බාරදීමේ මංගල්‍යය. අපි කියනවා කානික්ක මංගල්‍යය කියලා කියනවා. එතකොට මේ ජේස්වාමීන් වහන්සේ ඉපදුණු මොහොතේදී මේ 8 දවසකට පස්සේ මොකද කරන්නේ? සිමියෝන් මෙන්න දෙව් මැදුරේ ඉන්නවා. මොනව නිසාද? දේව මෑණියන් සහ ජුසේතුමා ජේසුස්වාමීන් වහන්සේව අරගෙන එනතුරු මොනවටද? දෙවියන් වහන්සේ තුල දැකලා දෙවියන් වහන්සේට ඔප්පු කරන්නට. රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ. ඒ නිසා තමයි මම කිව්වේ මේක අපේ මංගල්‍යය, අපේ ඔප්පු කිරීමේ මංගල්‍යය, අපේ කැප කිරීමේ මංගල්‍යය, අපේ දේවිකත්වයට බද්ධ වීමේ මංගල්‍යය, අපේ අයිතිය දෙවියන් වහන්සේට පවරා දීමේ මංගල්‍යය. ඒ නිසා දැන් මේ මංගල්‍යය කොච්චර බලවන්ත වුණාද කියලා ඇහුවොත් කාර්ය චිස්වාමීන් වහන්සේ එදා පටන් කියනවා, මම දෙවියන් වහන්සේගේ පුතාය, මේ මංගල්‍යය ඔබටත් මටත් තිබුණා, ඔබේ ක්‍රිස්තියානි දවසේ මේක සිදු වුණා. හැබැයි මේක මතක නැහැ, ක්‍රිස්තියානි විච්ච මොහොතේදී ඔබ දෙවියන් වහන්සේගේ දුව බවට පත් වුණා, පුතා බවට පත් වුණා, දේව දරුකම ඔබට ලැබුණයි කියන දේ ඔබට මතක නැතුව යන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ ඥානමෞපියෝ එදා දවසේදී පියතුමා ගාවට ගිහිල්ලා මේ ඉටිපන්දන් දෙකක් පත්තු කරගෙන එදා දවසේ පොරොන්දුවක් දෙනවා, අපි මේ දරුවව විශ්වාසී ගමනක් අරගෙන යනවායි කියලා. රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ. ඒ නිසා දැන් මේ මංගල්‍යය තුල කැපකිරීමක් කරා, අයිතියක් දුන්නා. දැන් මේක ක්‍රිස්තියානියට විතරක් සීමා වෙලා, ක්‍රිස්තියානි දවසේදී දෙවියන් වහන්සේට කැප කරපු දරුවව ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අරයටයි මෙයාටයි ඔක්කොටම කැප කරනවා. විශේෂයෙන් ගැහුණු ළමයි වුණාම, වැඩි බියට පත් වුණාම ඒ ගැහුණු ළමයාගේ මෙන් කීරද ආවන්නේ ඔක්කොම වෙලාව අරව මේ ඔක්කොම අරගෙන ගිහලා කාට හරි ගිහලා කියනවා, අනේ පොඩ බල්ලා කියන්නකෝ කියලා. ඒ නිසා දෙවියන් වහන්සේට කැප කරලා වෙන කාටවත් කැප කරන්න එපා. දෙවියන් වහන්සේට බාර දුන්න දේ දෙවියන් වහන්සේගෙන් ආය ගන්න එපා. සමහර වෙලාවට සමහර හරිම දුකයි. මට මතකයි එක්තරා කාලයක මේ කානික්ක දාපු කෙනෙක් ඇවිල්ලා කියනවා, මම මෙච්චර කානික්ක දාලා තියෙනවා, ඒ නිසා මේ කානික්ක එක මට ඕනේ. නැවත වතාවක් මනුස්ස මට්ටම තුල රත්න නම්මේ තාත්තේ පුතේ දුවේ දෙන්නෙක් එහෙම කරලා තියෙනවා. හැබැයි ඒ දෙන්නගේම ජීවිත අන්තිමට නේ, මං විසුණු වහන්සේට ගිහිල්ලා කිව්වා ඒ දවස්වල නිකලස් මාගස් විසුණු වහන්සේට, මෙහෙම දැම්මයි කියනවා, ඉල්ලනවා මොනවද කරන්නේ, කරදර කරනවා කියලා. විසුණු වහන්සේ මට කිව්වා එහෙනම් දෙන්න. හැබැයි දුන්නා. අම්මේ තාත්තේ පුතේ දුවේ අද කෝ ඒ චරිත, ඒ ජීවිත මොනවා වෙලාද? ඒ නිසා රත්න අම්මේ තාත්තේ පුතේ දුවේ දෙවියන් වහන්සේට දුන්න දේ ආයෙත් මේක ගන්න එපා. දෙවියන් වහන්සේට කැප කරන පුතාව, දුවව, ස්වයං පුරුෂයාව, භාර්යාව මේ මොහොතේදී නැවත වතාවක් අරගෙන වෙනත් තැන්වල කැප කරන්න යන්න එපා. ඒ නිසා ඊට පස්සේ එතන විනාශයක් ඇති වෙන නිසා දෙවියන් වහන්සේගේ පුත්‍ර භාවය, දෙවියන් වහන්සේගේ දූ භාවය මතු කරවන්න හැම වෙලාවෙම කියන්න. මේ බොරුවට නිකන් මේ ආ යකෙක් නේ කියලා කිසිම දවසක කියන්න එපා දරුවෙකුට. මේ එස මිනිසුන්ට කියන්න එපා, බල්ලු වැඩ කරන්න එපා. මේ කැත්නේ ඒ වගේ දේවල් කියන්න හොඳ නෑ. ඇයි ඒ? පුත්‍ර භාවයේ, දේව පුත්‍ර භාවය ඔබ හැල්ලු කරන්න එපා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ, මොනවද කිව්වේ? ඔබ මෝඩයා කියලා කිසිම කෙනෙකුට කියන්න එපා, ජඩයා කියලා කියන්න එපා, ගරහන්න එපා. ඔබ ගැරහෙව්වොත් ඔබේ ජීවිතයට මේ මොහොතේදී මම කෝප වෙලා ඔබට දඬුවම් කරනවා. වෙන මේ මොහොතේ කිව්වේ නෑ මම දඬුවම් කරනවායි කියලා. ඔබ ජඩයා කියලා කිව්වොත් කරි, නැත්නම් ඔබ මෝඩයා කියලා කිව්වොත්, ඔබ අනවශ්‍ය වචනයකින් මේ මොහොතේ අනිත් කෙනාගේ ජීවිතය හැල්ලුවට ලක් කරොත් ඒකට දෙවියන් වහන්සේ පුදුම විදියට අකමැති. ඇයි ඒ? දේව පුත්‍ර භාවයේ තමයි මිනිසයාගේ ජීවිතය තුළ තියෙන්නේ. අඩුපාඩුකම් සිදු වෙන්න පුළුවන්, වැරදි සිදු වෙන්න පුළුවන්. ඒ නිසා වැරදි සිදු වුණත්, අඩුපාඩුකම් සිදු වුණත් මිනිසයාගේ ජීවිතේ සත්තුන්ගේ නම් මේ මොහොතේ කවදාකවත් මිනිසෙකුට කියන්න යන්න එපා. ඒ නිසා මේ මොහොතේදී අනවශ්‍ය විදියට වචන පාවිච්චි කරලා මිනිසයාගේ චරිත ඝාතනය කරන්න එපා. ඇයි ඒ? දෙවියන්ට කැප වුණාට පස්සේ
ඒක ඇතුළේ දෙවියන් වහන්සේගේ ජීවිතයට බද්ධවිච්ච කෙනෙක් වශයෙන් ඔබේ පුතාව සලකන්න, ඔබේ දුවව සලකන්න, ඔබේ මහත්තයව සලකන්න, ඔබේ භාර්යාව සලකන්න, ඔබේ ඥාතීන්ව සලකන්න, ඔබේ ගම්මානයේ ඉන්න මිනිස්සුන්ව සලකන්න, මේ ලෝකයේ තුල ඉන්න මිනිස්සුන්ව සලකන්න. එදාට මොකද වෙන්නේ? දෙවියන්ට කැපවිච්ච කෙනෙක් වශයෙන් ඔබ සන්තෝෂෙන් ජීවත් වේවි. සීමොන් කියනවා, මම දෙවියන් වහන්සේගේ ඒ ආදරය තිසතුමා තුළ දැක්කයි කියලා. එහෙනම් අද කානික මංගල්‍යයේදී ඔබත් ඔබේ ජීවිතයට ජේසු ස්වාමීන් වහන්සේව අතට අරගන්න. ඔබට අතට ගන්න බැරි වුණත් අද ඔබට දිවට මේ මොහොතේදී ගන්න පුළුවන්කමක් තියෙනවා දිව්‍ය පූජාවේදී. ඒ නිසා ඔබ ගිහිල්ලා සප්‍රසාද වහන්සේ ලැබලා ජේසු ස්වාමීන් වහන්සේව ඔබේ ජීවිතයට අරගෙන ජේසු ස්වාමීන් වහන්සේත් එක්කම ඒ සතුට භුක්ති විඳලා දේව අම්මයි ජුසේතුමත් එක්ක එකතු වෙලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ඔබ සියලු දෙනාට සුභම සුභ මංගල්‍යයක් වේවා. ජේසු පිහිටයි.